සාතන් ඇතුළ ක්‍රම දෙකක් තිබෙනවා. සමහර මනුෂ්‍යෝ ඉන්නවා යක්ෂාත්ම ඇතුළට ඇවිල්ලා සම්පූර්ණ යක්ෂා විසින් මේ මනුෂ්‍යව පාලනය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒතර මනුෂ්‍යව සම්පූර්ණ පාලනය කරන යක්ෂාත්ම අපි දකින්න ඒ අය තමයි දැකලා ඇති YouTube එකේ කෝණතර ඔබ සභාවට යනවා නම් ඔබ සභාව දැකලා ඇති දඟල්ලා දඟල්ලා ඔව් යනවා සාතන් ඵලයන් කමේ සුවාසි නාමේ ප්‍රායිතියක් නැහැ මේ ශරීරෙ ඉන්න කියදී දඟල්ලා දඟලනවා. හැබැයි එහෙම කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ අපිට එළවන්න පුළුවන්. හැබැයි සමහර කිතිනෝ තුල සමහර කිතිනෝ නායකයෝ තුල සමහර දාස දාසියන් තුල සමහරලාට මේ ආත්ම සිටිනවා. හැබැයි මෝ අර විදියට නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ විදියට ක්‍රියාත්මක වුණා නම් ලේසියලවන. හැබැයි මේ විදියට ක්‍රියාත්මකෙද්දී ඒක හරිම අමාරුයි ඒක තෝරගන්න. ඒ නිසා යාශනාකර ශුද්ධාත්මන් වහන්සේම ඒ අයව එළිදරව් කරන්න ඕන. සුබම සුබ උදෑසනකල ජේසුස් වහන්සේගේ නාමෙන් අද දවසෙත් මම ඔබට ආශිරි ගිනේ නතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් මෙලෙසත් ඔබටත් මටත් ආරම්භ කරන දෙවෙනාසේ දී තිබෙන මහත් කරුණාව නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. උන්වහන්සේ යහපත් වූ කරුණාවෙන් ඔබට මට උන්වහන්සේ මඟ පෙන්වමින් උන්වහන්සේ නිරන්තර බෝමාව රැගෙන යන දෙවියන් වහන්සේ. ඉතින් අද දවසෙත් මේ උදෑසනත් ඔබ වෙනුවෙන් දෙවෙනාසේ සූදානම් කරන උන්වහන්සේගේ වචනය දවසෙත් අපි බලන්න යනවා. අදෙක කොරින්ති පොතේ දෙවැනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ ලියවිලි තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේහි නුඹලා උදෙසා උදෙසාය මක් නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේය. මේ ස්ථානයේ තුල කියනවා ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ නුඹලා උදෙසාය මක් නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේය. ඔහු සාතන් මේ ස්ථානයේ සාතන් ගැන යම් කාරණාවක් ඔබට මට එළිදරව් කරනවා. මේ ස්ථානයේ කියනවා ඔහුගේ උපායවල් ඔහු දෙවියන් වහන්සේගේ දරුවන්ව දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් දේව සලස්මෙන් පිටතට ගේන්න ඔහු විවිධ යෝජනා විවිධ කුමන්ත්‍ර විවිධ සලසුම් කර බව ලියවිල තුල ඔබට මට උන්වහන්සේ මතක් කර දෙනවා. එනිසා අපි දෙවියන් වහන්සේ දරුවෝ ලෙස මේ පොළොවේ අපි ජීවත් වෙද්දී සමහර තැන් තුල අපි නොදැනුවත් කමින් සාතන් යම් සිතුවිලි යම් දේවල් ඔබගේ මනසර ගෙනත් ඔබ වියවුල් කරන තත්ත්වයන් තුලට සාතන් ගෙන එනවා. සමහරට ඔබට ඒක තේරෙන්නේ නැති වැති සමහර තැන් තුල. සමහර ඔබ කතා කරන දේ සමහර ඔබ හිතන දේ ඔබ නොදැනුවත්ව සිටින ඇති. බයිබලයේ කියනවා මිස්තාරිකර ඔබ ඒව ගැන නොදැනුවත් සිටරොම කැමති නැ පාවතුමා කියනවා. ඔබ හොඳ අවබෝධයකින් සිටිය යුතුයි. දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස මේ පොළොවේ ජීවත් වෙත හොඳ අවබෝධයක් ඔබට අවශ්‍යයි. ඔබ කතා කරන දේ සහ ඔබ සිතන දේ ගැන ඔබට හොඳ අවබෝධයක් අවශ්‍යයි. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ ඔබව ගෙන යන්නේ දෙවියන් වහන්සේ. එහෙනම් ඔබ මා දෙවියන් වහන්සේගේ වචනේ සමග ජීවත් වෙද්දී ඔබට මට සතුරෙක් ඔබට මට විරුද්ධකාරයෙක් සිටින බව ලියවිල්ල තුළ ඔබට මට මතක් කර දෙන්නවා. අපි බලමු මතේ පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය. ලිවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. එවිට පේත්‍රස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්ට පටන්ගෙන ස්වාමීනි ඒ ඔබ කෙරෙන් දුර වේවා ඔබට කිසි කලකත් එසේ සිද්ධ නොවන්නේ යයි කිවේ. 23 වෙනි පදයේ කියනවා නමුත් උන්වහන්සේ හැරි පේත්‍රස්ට කතා කොට සාතන් මා පස්සට යව නුඹ මට බාධා වාක්‍ය මක් නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දිව්‍යන් වහන්සේ කාරණා කල්පනා කරන්නේ නැතයි කීසේක. මේ ස්ථානයේ තුල යම් සිද්ධියක් ඔබට මට මතක් කර දෙනවා දේව වචනේ තුල. මේ ස්ථානයේ ඔබ දන්නවද වෙනස්සේ හොඳම ගෝලයන් අතරින් හොඳම ගෝලයා තමයි පේත්‍රස් කියන්නේ. පේත්‍රස් කියන හොඳම ගෝලයා දෙවනස් කියනවා පේත්‍රස් ඔහු මත මේ පර්වතයේ මගේ සභාව ගොඩනගන්න කියලා. දෙවියන් වහන්සේගේ බොහෝ සැලසුම් පේත්‍රස් කියන ගෝලයාත් එක්ක යේසුස් වහන්සේ කරා. නමුත් මේ ස්ථානයේ තුල මේ පරිච්ඡේදයේ මේ කොටස තුල ඔබට මට යමක් කතා කරනවා. මේ ස්ථානයේ යේසුස් වහන්සේ කියනවා පේත්‍රස් දෙට හැරලා සාතන් පස්සට යව කියලා. කොහොමද එහෙනම්
දෙවියන් වහන්සේගේ ගෝලයෙක් වුණ දෙවියන් වහන්සේත් එක්කම සිටිය පේත්‍රස් තුළට සාතන් ඇතුළුනේ. සාතන් ඇතුළු ක්‍රම දෙකක් තිබෙනවා. සමහර මිනිස්සුෝ ඉන්නවා යක්ෂාත්ම ඇතුළට ඇවිල්ලා සම්පූර්ණ යක්ෂයා විසින් මේ මිනිසුන්ව පාලනය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒතර මිනිස්යව සම්පූර්ණ පාලනය කරන යක්ෂාත්ම අපි දකින්න වේ අය තමයි ඔබ දැකලා ඇති YouTube එකේ කෝඩතර ඔබ සභාවට යනවා නම් ඔබ සභාව දැකලා ඇති දඟල්ලා දඟල්ලා ඔව් යනවා සාතන් ඵලයන් කමේසු ස්වාමීන් නාමේ ප්‍රායිතියක් නැහැ මේ ශරීරින් ඉන්න කියලා දඟල්ලා දඟලනවා. හැබැයි එහෙම කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ අපිට එළවන්න පුළුවන්. හැබැයි සමහර කිතිනෝ තුල සමහර කිතිනු නායකයෝ තුල සමහර දාස දාසියන් තුල සමහරලාට මේ ආත්ම සිටිනවා. හැබැයි මෝ අර විදියට නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ විදියට ක්‍රියාත්මක වුණා නම් ලේසියලවන. හැබැයි මේ විදියට ක්‍රියාත්මකෙද්දි ඒක හරිම අමාරුයි ඒක තෝරගන්න. ඒ නිසා යාශනා කර ශුද්ධාත්මෙන් වහන්සේම ඒ අයව එළිදරව් කරන්න ඕන. පේත්‍රස් මේ ස්ථානයේදී එවැනි චරිතයක් එක්ක සිටින්නේ. යේසුස් වහන්සේ පැහැදිලිවම කියනවා සාතන් ඵලයන් කියලා. පේත්‍රස්ට කියනවා පේත්‍රස් තුලේ තිබුයි යක්ෂාත්මෙන් කතා කරා. ඒ සිතුවිල්ලට කතා කරා. ඒ වචනවලට කතා කරා ඵලයන් පේත්‍රස් ගෙන් කියලා. ඔබට තේරෙනවා ඇති මේ උදෑසන අපි දෙවියන් වහන්සේ තුල යද්දි සාතන් විවිධ සැලසුම් විවිධ යෝජනා විවිධ ලෙස මිනිස්යෝනුව විනාශ කරා සහ දෙවියන් වහන්සේ අභිමුඛයෙන් ඈත් කරන්න ඌගෙන සැලසුම්. ඔබ දන්නවා දෙවියන් සභාවේ ඉන්න බොහෝ අය ඇදහිල්ලින් වැටිච්ච අය ඉන්නේ. සමාජ සභාව තුල ඉන්න ඔවුන්ගේ පවුල් තුල ප්‍රශ්න, ඔවුන්ගේ වියවුල්කම් තුල ස්වාමියා අඳුරන්නේ, භාර්යාව අඳුරන්නේ, දරුවා අඳුරන්නේ, වැරදි සම්බන්ධතාවයන් වෛශ්‍යාවන් තුල ගමන් කරනවා. විවිධ වැරදි ජීවිත තුල උන් ගමන් කරනවා. අබ්බෙහි කම් තුල විවිධ ලෙස ගමන් කරනවා. හැබැයි උන් සභාවට යන උන් යාශනා කරනවා. දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවා, නිර්ආහාරව ඉන්නවා, දසෙන් කුරස් දෙනවා. මෙවැනි ඔබට හම්බලා ඇති. ඔබට තේරෙන යම් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඔබට සේවය කරන නායකයා මේ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ශුද්ධාත්මයන් වහන්සේම ඒ නායකයා තුල සිටීමෙන් ඒ ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඔවුන් අඳුන ගන්න ඕන. ඒ වචනේ ඔවුන් ක්‍රියා කරන විදිය ඔවුන් හැසිරන විදියෙන් ඔවුන්ට උපදෙස් දෙන්න ඕනි. ඔබ කරන දේ වැරදි ඒක නවත්තන්න ඕන. තරවටු කරන්න ඕන. උපදෙස් දෙන්න ඕන. ඒක කතා කරන්න. හැබැයි බොහෝ වෙලාවට ප්‍රශ්න තියෙන්නේ බොහෝ අයට මෙවැනි එළිදරව්වක් නැති නිසා ඒ ජීවිත දවසින් දවස සාතන් පාවිච්චි කරනවා. පැහැදිලි මේ ස්ථානය තුල කතා කරනවා අපිට. පේත්‍රස් යේසුස් වහන්සේගේම හිටපු ගෝලයේ. එහෙනම් අද දවසේ කොයි තත්වයන් තුල ගමන් කරනවද? කොයි ක්‍රමයට සාතන් එනවද කියන ඔබට හොඳ අවබෝධයක් අවශ්‍ය. එහෙනම් ඌ යම් දුර්වල සිතුවිල්ලක් යම් කාරණාවක් යෙද්දි ඔබ දෙවියන් වහන්සේට කියන ස්වාමීනි මේක ඔබගෙන් නොවනවා නම් මේක මගෙන් අයින් කරන්න. යම් සිතුවිලි ගේනොත් යම් දේවල් යම් අය පෙන්නනවාදී යම් කාරණා කරනවාදී යම් දුර්වල දේවල් යම් අඩුපාඩු ඔබගේ පවුලේ අඩුපාඩු යම් අසමදානේ තියෙන දේවල් ඔබට පෙන්නනවාදී ඒවා පෙන්නන්නේ සාතන්ට අවස්ථාවක් ගන්න ඔබගේ පවුලට ඇතුල් වෙන්න ඔබගේ ජීවිතය ඇතුල් වෙන්න අවස්ථාවක් ගන්නවා. එතකොට ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඌ මොනවා හරි දෙයක් ඔබගේ පවුල තුල යම් වියවුල්කමක් එක්කදී යම් අසතුටක් එක්ක ඔබ ඉන්නවා නම් සාතන් පෙන්නනවා වෙන පැත්තක් වෙන පවුලක් පෙන්නලා ඔබට ඔබගේ පවුල දෝෂාරෝපණය කරන ඔබ තේරුම් ගන්න සාතන් ඇතුල් වෙන්න උත්සාහ කරනවා කියලා. නෑ ඔබ කියන්නේ නෑ මට දෙවෙනස දුන්න පවුල එක එක් විතරම ජීවිතෙන් සාතන් ඔබ ඵලයන් යේසුස් වහන්සේ නාම ඔබ නැවත නිවැරදි කරගන්න ඔබගේ කාරණා ඔබගේ ජීවිතයේ බොහෝ අය බැහි කම් වලට ඇතුල් වෙන්නේ ඔවුන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේට අවස්ථාවක් දීලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඔවුන්ගෙන් අයින් වුණාට පස්සේ ඔවුන්ට හිස් භාවයක් දෙන්නවා. ඒ හිස් භාවයේ ඔවුන් පුරව ගන්න ඔවුන් විවිධ අබ්බැහි කම් වලට විවිධ සම්බන්ධතා වලට ඔවුන් ඇතුල් වෙනවා. සාතන් මේක ගෙනියන්නේ ඔබ නොදන්නා පැත්තක් සාතන් හසුරෙමින් යනවා. අද දවසේ බොහෝ කිතුනෝ වැටෙනවා දෙවියන් වහන්සේන් ඈත් වෙනවා ඔවුන් ලෝකයේ පසුපස දුවනවා. නමුත් ඔවුන්ට සදාකාලික ජීවනයේ ඔවුන්ගේ ජීවිතේ නැති වෙලා තියෙන්නේ. සදාකාලික රාජ්‍යයට යනව රහස ඔවුන්ට අමතක කරමින් සාතන් යනවා. මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. ඔබ හොඳ අවබෝධයක් එක්ක ඔබ ජීවිතේ ගෙන යන්න හොඳ සරස්මක් දෙවියන් වහන්සේත් එක්ක ඔබ ගොඩනගාගෙන ඔබ යාශනා කරලා ඔබ දෙවියන් වහන්සේ හැම කාරණා බහඳ නිවැරදිද ඒක වැරදි කියලා. ඒ වගේම සිද්ධිය පරණ කිවිසු තුළ අපිට මතක් කරන ඔබ බැලුවොත්
එකල එකම් පොතේ විසි එක්වැනි පරිච්චේද ඔබ කියවලා බැලුවොත් දෙක සාමුවල් පොතේ විසි හතරවැනි පරිච්චේද ඔබ කියලා බැලුවොත් මේ ස්ථානෙත් දාවිත්ව ඔබ පොළඹනවා ඊශ්‍රායල් ජනතාවගේ සංගණනයක් ගන්න කියලා මේ වාර්තාවක් ගේන්න කියලා මෙම පොළඹනවා සාතන් මේක දෙවියන් වහන්සේ කැමැත්ත නෙවෙයි. නමුත් දෙවියන් වහන්සේ අපිට දේවචනය තුල අපිට දැනගන්න දෙන්නේ දාවිත් කියන්නේ ධර්මිෂ්ඨ මිනිසෙක්. නමුත් මේ ස්ථාන්ත සාතන් ඔහුව පොළඹනවා ඒ දේ කරන්න කියලා. ඒක දෙවියන් වහන්සේගේ අවසරයක් නැතුව කරනවා. ඒ තුල ඔව්යම් විපාකයක් ලැබෙනවා. මේ වගේ කාරණා දෙවියන් වහන්සේත් එක්ක ඉන්න අය බයිබලේ කියන දාවිත් ධර්මිෂ්ඨ මිනිසෙක්. පේත්‍රුසුත් එහෙම තමයි. හැබැයි සාතන් සමහර තැන් තුලින් ඔබගේ මගේ ජීවිතේ රින්ගෙනවා. ඒ නිසා ඔබ නිතර යාශනා කර ශුද්ධාත්මෙන වාසිතක ඔබගේ කාරණාව බහන් ස්වාමිනි මේක නිවැරදිද මේක මං කරන්නද මේක මොකද්ද ඔබ මට කියන්නේ. ඔබ ගැන හොතටම දන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබට එන දුර්වල සිතුවිලි ඔබට එන අධෛර්යමත්කම් මේ සිතුවිලිදී ඔබ දෙවියන් වහන්සේ අභිමුඛව ඔබ සිට ගන්න ස්වාමිනි මේ කාරණා මගේ ජීවිතයේ හරි ලෙස කරන්න ඔබ වහන්සේ මට මඟ පෙන්වන්න කියලා. ඔබ දෙවියන් වහන්සේ කෙන බොහෝ දාසෝ මේ වෙනකොට බොහෝ වෙලාවට මිනිසුන්ව ඇබහිල්ලෙන් වටමින් යන කාල පරිච්ඡේදයක් ඇවිත් තියෙනවා. මේ අන්තිම කාලේ නිසා සාතන් සභාවට ඇතුල් වෙලා සභාවේ බොහෝ අයගේ ඇබහිල්ල විනාශ කරමින් යනවා. ඔවුන් දෙවියන් වහන්සේට තියෙන ඒ ජනිතකම දෙවියන් වහන්සේට තියෙන විශ්වාසය බිඳලා තියෙන බොහෝ අයගේ සමහර දේවල් නිසා සමහර කතා සමහර සිද්ධි සමහර සිදුවීම් නිසා බෙදලා තියෙන. නමුත් මේ උදෑසනම එකක් කියන ඔබට ඔබ දෙවියන් වහන්සේ සමග ඔබ ජීවිතේ පටන් ගන්න ශුද්ධාත්මන සමග ඔබ කතා කරන කෙනෙක් වෙන්න නිතරම උනාස ඔබ තුල ඉන්නේ. උනාස කියනවා මම නුඹේ මාලිගාව ලෙස තෝරගත්තේ කියලා. ශුද්ධාත්මන ඔබ තුල ඉන්නේ. ඔබ දෙවියන් වහන්සේ අභිමුඛයෙන් ඔබ යාශනා ස්වාමීන් ව්‍යාශනා කරන ස්වාමීනි මේ උදෑසන සපේ ඔබට සුති කරන ඔබගේ එළිදරව් නිසා අපේ ඔබට සුති කරන තාත්තේ ස්වාමී ඔබගේ නොවන යම් සිතුවිලි සිදුවීම් මනසරිනවද සියල්ල යේසුස් වහන්සේලා ප්‍රතික්ෂේපන ශුද්ධාත්මන වහන්සේ වාසි නිවැරදිද අපේ ජීවිතය කරන්න ඔබ අපේ ස්වාමියා ඔබ යහපත් දෙ හරිද අපේ ජීවිතය කරගෙන ඒ තුල අපේ ජීවිතය ගෙන යන්න ඔබ වහන්සේ අපිට මඟ පෙන්වන්න පියන්නේ. අද දවසේ නිසා සිට ඔබගේ නිතරව නිසා අපේ ඔබට ස්තුතිවන්ත වෙනවා. ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන්.